center of youth affairs and sports, Hari Fernando, former best players Arun Silva and let welcome Chavari Adapattu. ක්‍රිකට් මම හිතනවා ඔබතුමියම දැකලා ලංකාවේ ගොඩක් තරුණ කට්ටිය අයිකන් එකක් කියලා ආව බලනවා. ඒ නිසා වටේම එකපාරට ලේසියෙන් යන්න දෙන්න බෑ. තව ලංකාවේ ක්‍රිකට් වර්ල්ඩ් කප් එකක් දිනනවා වගේ මම හිතනවා රට වෙනුවෙන් මම දකිනවා අද ක්‍රිකට් හොඳ තැනකට ඇති වෙලා තියෙනවා. මම මට පේනවා ක්‍රිකට් ගැන ලොකු උනන්දුවක් ක්‍රීඩා පිටි අලුත් දේවල් කරන්න මම හිතනවා අරවින්ද ඩිසිල්ව මැතිතුමාලා එතකොට සනත් ජයසූරියලා ගොඩක් ක්‍රිකට් වලට තවම අතරින් නැතු උදව් කරන තේ නිසා ඔයා තමයි කාන්තා ක්‍රිකට් එකේ තාරකාවිය. ඒ නිසා ඔයා එක අරගෙන යන්න ඕනේ තව ටික දවසක්. මම විශ්වාස කරනවා ගොඩක් අමාරු ගමනක් එන්න ඇති. දැන් තියෙන්නේ තරම් අමාරු ගමනක් නෙමෙයි. දැන් ඔයාට තියෙන්නේ ඔයා ගත්ත අමාරු ගැම්මෙන් ඒක උපරිම අරගෙන තව ඉන්දිරු කට්ටියටත් ඒක ලබා දෙන එක තමයි ඔයාගෙන් අපි බලාපොරොත්තු වෙන්නේ. අපේ පැත්තේ වෙන්න තියෙන ඕන දෙයක් විමෙන්ස් ක්‍රිකට් සම්බන්ධයෙන් ඉදිරියට ගෙනියන්න සම්පූර්ණ වශයෙන් එකතු වෙලා කරන්න. අපිටත් ඒ ගැන ඕගොල්ලන් අත්විඳින ප්‍රශ්න අපිට දැනුවත් කරන්න අපිට පුළුවන් විදිහකින් උදව් කළා. මම හිතනවා ශ්‍රී ලංකා ක්‍රිකට් හොඳ විදිහකින් කාන්තා ක්‍රිකට් බලා ගන්නවා. ඒ නිසා ඒක තවත් ඉදිරියට අඩුපාඩු නොමැතිව ලංකාවේ ලෝක කුසලණයක් දිනන්නට උත්සාහ කරන්න ඕනේ. සෝෂල් මීඩියා බැලුවොත් නම් කියන්නේ ඔයාව පිරිමි වර්ල්ඩ් කප් එකට අරින්න කියලා. ඉතින් මේ මං එහෙම ආව සනත් ජයසූරියෙන් පුළුවන්ද කියලා එහෙම කරන්න. මොකද අපි දැන් සමහර සෝෂල් මීඩියා වලවත් නම් ස්ට්‍රයික් රේට් අඩුයි කියනවා. එහෙම කියනවා ඔයාවම තමයි ගස්සන්න ඕනේ කියලා කියනවා. ඉතින් මම හිතනවා ඒ තරම් වඩ ලංකාව මිනිසුන්ගේ ආදරයක් ලෝකේ ආදරයක් ඇති වෙලා තියෙනවා. ඒක බොහොම අමාරුයි ගන්න. ඒ ආපු වෙච්ච වෙලාවේ මම හිතනවා ලංකාව වෙනුවෙන් උපරිමයක් තව කරන්න වඩ ශක්තිය ධෛර්යය ලැබෙයි කියලා. So I want all the young cricket loving ladies to follow Chamari, follow her story, look at the journey she had come, and it is for not giving up. And I hope if you gave up some time back, you wouldn't have been where you are. So you'll have to keep fighting, even with obstacles, you'll have to keep fighting and go for the best. You have to be an inspiration for all the girls to take up this sport. And we have cricket in our bodies, we have it in our blood. So make sure you are the inspiration and let's win a World Cup under your leadership. All the best and God bless you. Thank you. විශේෂයෙන්ම ක්‍රීඩාමත්තුමා ශ්‍රී ලංකා රට ආයතන සභාපතිතුමා ඒ වගේම මගේ ක්‍රිකට් වීරයෝ දෙන්නෙක් ඉන්න අරවින්ද අයියා සනත් අයියා ඒ වගේම අපේ ක්‍රීඩා සමාජයේ සභාපතිතුමා ගොඩ්‍රිදාවර මැතිතුමා ඒ වගේම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නියෝජනය කරමින් මේ අවස්ථාවට සහභාගී වෙච්ච සියලු දෙනාගෙන් ඒ වගේම මගේ ආදරණීය ක්‍රීඩා සමාජයේ ක්‍රීඩිකාවන් ඒ වගේම මාධ්‍ය උතුතුන් සිරදනාගෙන අවසරයි. මං හිතන්නේ මම මේ වගේ දෙයක් බලාපොරොත්තුනේ නැහැ ඇත්තටම ක්‍රීඩා සමාජයෙන්. ඉතින් විශේෂයෙන්ම මගේ ක්‍රීඩා සමාජයේ සභාපතිතුමාට විශේෂයෙන් ස්තුතිවන්ත වෙන්න ඕනි මේ වගේ අවස්ථාවක් මට සංවිධානය කිරීම ගැන. මොකද ක්‍රීඩා සමාජයකට එහා ගිහිල්ලා මට මගේ පවුල වගේ තමා චිලෝමිරියන්ස් ක්‍රීඩා සමාජයේ විශේෂයෙන් ගොඩක් ආදරයෙන් ආසාවෙන් සමාමම කණ්ඩායමට ක්‍රීඩා කරන්නේ. විශේෂයෙන් ගොඩාක් තරුණ ක්‍රීඩිකාව මගේ ක්‍රීඩා සමාජයේ සෙල්ලම් කරනවා. අද මේ වෙද්දි ජාතික සංචිතය නියෝජනය කරන ක්‍රීඩිකාන් රැසක් මගේ කණ්ඩායම ඉන්නවා. ඉතින් මට ඔවුන්ට දෙයක් කියලා දෙන්න, ඔවුන් එක්ක අදහස් උමාරු කරගන්න, මගේ අත්දැකීම ඔවුන් එක්ක බෙදාගන්න මට අවස්ථාව ලැබුණා. ඉතින් ඒ නිසාම තමයි මං හිතන්නේ මම ගුවන් හමුදා ක්‍රීඩා සමාජයෙන් එළියට ආවට පස්සේ මම චිලෝමිරියන්ස් කණ්ඩායම තෝරගත්තේ. විශේෂයෙන්ම ඒ වෙනකොට කණ්ඩායමේ ගොඩාක් තරුණ ක්‍රීඩිකාව හිටියේ. අද මේ වෙද්දි ජාතික කණ්ඩායම ක්‍රීඩිකාවන් කීප දෙනෙක් ඉන්නවා. මං හිතන්නේ එදා පටන් ගද්දී හිටියේ නැති ජාතික කණ්ඩායම නියෝජනය කරපු නැති ක්‍රීඩිකාව ගොඩක් අද ජාතික කණ්ඩායම නියෝජනය කරනවා. ඉතින් මං හිතන්නේ මේ අවස්ථාව විශේෂ ස්තුතියක් යන්න ඕන ක්‍රීඩා සමාජයට සහ ගොඩ්‍රිදාවර මහත්මයාට. ඒ වගේම මං හිතන්නේ මට ගොඩක් සතුටුයි අද මේ වගේ දෙයක් සංවිධානය කිරීම. මොකද මගේ ක්‍රිකට් ජීවිතේ මම පටන් ගද්දී මගේ සදාකාලික ක්‍රිකට් වීරය අනිවාර්යයෙන්ම කියන්න ඕන සනත් අයියා. ඉතින් අද ඔහුත් එක්ක මම හිතන්නේ එකම වේදිකාවක ඉන්න ලැබුණා. ඒ වගේම අපේ හැමෝගේම වීරය අරවින්ද අයියා. ඉතින් ගොඩක් සතුටුයි. ඒ වගේම මට මෙතෙන්ට එන්න ගොඩක් අය උදව් කරා. විශේෂයෙන් මම මුලින් කිව්වා වගේ මගේ මාමා, මගේ පළවෙනි පුහුණුකරු, ඒ වගේම අම්මා අප්පච්චි, ඒ වෙනකම් ඒ වගේම අද මට මෙතෙන්ට එන්න උදව් කරපු සියලුම් පුහුණුකරුවන් මම මතක් කරන්න ඕන නම් වශයෙන් සඳහන් කරන්න බැරි වුණත්. ඒ වගේම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විශේෂයෙන් මතක් කරන්න ඕනි. මං හිතන්නේ 2008 තමයි මම ජාතික සංචිතය ආවේ. දා ඉඳන් මාව අද මේ වෙනකන්
මාව ශක්තියක් මට ශක්තියක් වුණේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය. ඒ වගේම මම හිතන්නේ මේ අවස්ථාවේදී විශේෂයෙන්ම වර්තමාන සභාපතිතුමා ශාමිසිල මහත්මයා විශේෂයෙන් මතක් කරන්න ඕනි. මම හිතන්නේ ඕනම අවස්ථාවක මම මොනාර දෙයක් ඉල්ලුවොත් මගේ කණ්ණාම පැත්තෙන් මොනාර දෙයක් ඉල්ලුවොත් ඔව් අනිවාර්යයෙන්ම මම ඒක ඔයල බලලා කරලා දෙනවා. ඉතින් විශේෂයෙන්ම තරඟ ජයග්‍රහණය කරද්දී අනිවාර්යයෙන්ම ඔව් දුරකථන මතුමක් මට දෙනවා කණ්ඩායමට කතා කරන්න. ඉතින් මම හිතන්නේ ඔහු ලොකු ශක්තියක් වුණා අපට. විශේෂයෙන්ම මේ මේ ගමන මට තනියෙන් යන්න බෑ මගේ කණ්ඩායමේ ක්‍රීඩිකාව නැත්තම්. විශේෂයෙන්ම ගොඩක් දේවල් මම පර්සනල් ඇචීව් කරලා තිබුණත් කණ්ඩායම ක්‍රීඩිකාවන්ගේ ලැබුණු සහයෝගය නිසා තමයි මට මේ දේවල් ඇචීව් කරන්න පුළුවන් වුණේ. ඉතින් තව මම බලාපොරොත්තු වෙනවා මට පුළුවන් උපරිම සේවය ශ්‍රී ලංකා ක්‍රීඩා ආයතනයේ සහ ක්‍රීඩා ලංකාවට දෙන්න. විශේෂයෙන්ම මගේ එකම ඊනේ තමයි ලොක්කුසලානයක් ලංකාවට ගෙනත් දෙන එක. මම හිතනවා මට ඒක කරන්න පුළුවන් ඒ කියලා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පැත්තෙන් මට ලොකු සහයෝගයක් ලැබෙනවා. ඉතින් විශේෂයෙන්ම මගේ කණ්ඩායමේ ක්‍රීඩිකාවන් විශේෂ සහයෝගයක් ලැබෙනවා. විශේෂයෙන් පහුගිය අවුරුදු එකමාර ගත්තාම ශ්‍රී ලංකා ක්‍රිකට් කාන්තා ක්‍රිකට් වල අපි ගොඩක් ලොකු පිබිදීමක් තියෙනවා. ඉතින් ඒකට මේ වෙනකන් හිටපු හැම පුහුණුකරුවෙක්ම ඔවුන්ගේ සේවය ගොඩක් හේතු වුණා. විශේෂයෙන් වර්තමාන පුහුණුකරු රුමේෂ් රත්නායක මේ වෙලාවේ මතක් කරන්න ඕන අපේ ක්‍රිකට් ලෙජන්ඩ් කෙනෙක්. ඉතින් මං හිතන්නේ ඔහු කණ්ඩායමට විශේෂ සේවයක් කරා. ගොඩක් පොසිටිව් දේවල් කණ්ඩායමට ගෙනාව. මං හිතන්නේ පහුගිය අවුරුදු එකමාරේ අපේ ජයග්‍රහණ ප්‍රතිශතය ගත්තාම පහුගිය අවුරුදු 97 ඉඳන් පටන් ගත්ත ක්‍රිකට් අපේ ඉතිහාසයේ මං හිතන්නේ අවුරුදු අන්තිම අවුරුදු එකමාරේ තරග ජයග්‍රහණ කිරීමේ ප්‍රතිශතය වැඩි. ඉතින් ඒකට මං හිතන්නේ පුහුණුකරු මගේ කණ්ඩායම හිටපු සෙල්ම සහාය කාර්ය මණ්ඩලය වගේම ක්‍රීඩිකාවන් ලොකු සහයෝගයක් ලැබුණා. ඉතින් මම දන්නා අද මෙතන ගොඩක් තරුණ ක්‍රීඩිකාව ඉන්නවා. මම බලාපොරොත්තු වෙනවා ඔවුනුත් ලොකු දෙයක් රට වෙනුවෙන් කරයි කියලා. මං හිතන්නේ මම දන්නවා ගොඩක් මම පටන් ගත්ත කාලේ ගොඩක් ලොකු ගොඩක් අපිට මුදල් පැත්තෙන් ගොඩක් ලොකු දේවල් ලැබුණේ නැහැ. නමුත් මම දන්නවා සනත් අයියලත් එහෙමයි. මම හිතන්නේ ඊට කලින් ක්‍රීඩා කරපු ක්‍රීඩකයොත් එහෙමයි. ඉතින් මම යම් තරමක් මුදල් අතර ලැබුණා. මම හිතන්නේ දැන් ඔබ මේ වෙනකොට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පැත්තෙන් ගොඩක් ලොකු සේවයක් කරන විශේෂයෙන් ක්‍රීඩා සමාජ පැත්තෙන් වුණත් ඉතින් වෙනදාට වඩා ගොඩක් ලොකු පහසුකම් ලැබෙනවා. ඉතින් අර රට නියෝජනය කරනවා කියන දේ මම හිතන්නේ වැදගත් දේ. මම හිතන්නේ මට තිබුණ ආසාව ලංකාව නියෝජනය කරන එක. ඉතින් මම තරුණ ක්‍රීඩිකාවන්ට මේ අවස්ථාව කරගන්න කියන්න දැන් මුදල් එනවා ගොඩක් දේවල් ලැබෙනවා. හැබැයි අර පැෂන් එක ක්‍රිකට් වල තියෙන ආදරේ ඒක තමයි වැදගත් අපි ඉදිරියට යද්දි. මොකද රට නියෝජනය කරනවා කියන එක සල්ලි වලට ගන්න බෑ. ඒක හැමෝටම කරන්නත් බෑ. ඉතින් ගොඩක් අයට අඩුවෙන් ඒ අවස්ථාව ලැබෙන්නේ. ඉතින් මම ආරාධනා කරනවා ඔබටත් අවස්ථාවක් ලැබේ ඔබ හොඳින් ක්‍රීඩා කරොත් ජාතික කණ්ඩායම නියෝජනය කරන්න. ඉතින් වැදගත්ම දේ රට දිනවන එක තමන් දිනනවාට වඩා. ඉතින් මම හැමදාම හිතුවේ මගේ රට ඉස්සරහින් තියන්න. මට මගේ උපරිම මට්ටමේ මම ක්‍රීඩා කරා. මං හිතනවා මට පුළුවන් මට්ටමේ මම එක් කරා කියලා. තව කරන්න ගොඩක් දේවල් තියෙනවා. මගේ එක මීන ලොකු සරල ලංකාවට ගෙනත් දෙන එක. මම හිතනවා හැමෝගෙම ශක්තිය මගෙත් එක දියේ කියලා. බොහොම ස්තුතියි මේ අවස්ථාව මට ලබා දුන්නට. සවිශේෂයෙන් නැවත වතාවක් මගේ ක්‍රීඩා සමාජයට ස්තුතියි වන්දනා. බොහොම ස්තුතියි.